ඉන්ධන ගෑස් අර්බුදහමුවේ මේ වන විට එළවළු මස්මාළු බිත්තර සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකම මිල ගණන් මහා පරිමාණ ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ යන විදිහට අපේ රටේ මිනිසුන්ට දෙවේලක් තියා එක වේලක්වත් කන්න බැරි තත්වයක් රටේ උදා වෙලා. හරි හම්බ කරන සේසතම කඩේට දීලා දැන් මිනිසුන්ට ෂොපින් උරයකටවත් දාලා ගෙදර ගෙනියන තරම් බඩු ගන්න විදිහක් නැති තත්වයකට පත් වෙලා. ඒ තරමටම බඩු මිල ඉහළයි. සමබර ආහාර වේලකදී මස්මාළු බිත්තර වලින් ලැබෙන ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. නමුත් මේ යන විදිහට කුකුල් මස් නම් කන්න බැරි තත්වයට පත් වේවි. වෙළඳපොලේ කුකුල් මස් මිල හරි ඉහළයි. සෑන්ඩ් වැඩි මිල. මිනිසුන්ට ගන්න විදියක් නැහැ. කිලෝ එකක් ගන්න මිල දැන් 250යි ගන්නෙ. ඉස්ස සෑන්ඩ් අඩු 80%ක්ම නැහැ. මිල වැඩි නිසා කස්ටම්ස්ලා ගැවිලා ගන්නෑ. කස්ටම්ස්ලා අපිට බැලලා යන්නේ. අපි මේ ගණන් වැඩි කරනවා කියලා. ඉස්සරහ තිබිච්ච වෙළඳාම දැන් කොහොමත් නැහැ. මාළු වල අද පැවති මිල ගණනුයි මේ. මාළු මිල මෙලෙස ඉහළ යද්දී කරවල මිලත් සී ග්‍රේන් ඉහළ ගොස් තිබෙනවා. කරවල මිල දවසෙන් දවස ඉහළ යනවා. විකුණනට වඩා අපි අතින් දාන්න ඊළඟ බඩු ගන්න. අනුසරණට එන් කල්ලි නෑ. ග්‍රෑම් 250 ගත්ත කට්ටිය ග්‍රෑම් 50 දැන් ගන්නෙ. ගොඩක් ඇරිලා බලලා අත ගාලා යනවා ගන්න විදියක් නැතුව. හාල් මැසේ බත් ටිකක්වත් කන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඩීසල් පෙට්‍රල් ප්‍රශ්නේ ඉඳලා මාළු ඉරි මැච්චර අඩු වෙලා තියෙන්නේ. මාළු නැතිව කරවල රිගුණයක් ගන්න වැඩි වෙලා තියෙනවා මේ දවස්වල. ඉතින් මිනිසුන්ට දැන් කරවල කන්න අමාරු තත්ත්වයේ තියෙන්නේ දැන්. ඉස්සර දුප්පතාවය කියම කරවල දැන් ඉතින් පොසතරත කන්න දෙලා දී. ඒකේ ගොන අමාරු දිගත් මේ යන විදිහට අපේ රටේ මිනිසුන්ට පෝෂණ ඌනතා ඇතිවීමේ අවධානම තව දුරටත් වැඩිවන බවයි වෛද්‍යවරු පවසන්නේ. තෝර මාළු කැලකට වැඩිය හාල් මැස්සන්ගේ ගුණය වැඩි, බිත්තරේක ගුණ වැඩි. ඊට වැඩිය අපිට පුළුවන් කොස්සට වගේ දේවල් වල පෝෂණය තියෙනවා. අතු කවපි, සුදු කවපි, මුං ඇට, අර ඒ වගේ ඇට ජාතිත් අපිට අඳුන්වලා දෙන්න පුළුවන්. ආමත් අඩුකමක් තියෙනවා පෝෂදායී ආහාර වේලක් ගැන. ආර්ථිකයේ ප්‍රශ්නක් තියෙනවා ඇති. තාත්තලා සිගරට් එකට අරක්කු එකට බොහෝ වියදම් කරනවා. හැබැයි බිත්තරයක් ගන්න කිව්වම ඒක ගණන් ගිය. නැවකින් කැම ටිකක් ගෙනල්ලා අපේ බඩ පුරවනකම් බලන් ඉන්න ඕනේ නැහැ. කොස්පැලයක් ගෙදරක වවා ගන්න. කොස් ගෙඩිය හැම දෙයක්ම මම හිතන්නේ හරිම පෝෂදායකයි.